ජයගමු ශ්‍රී ලංකා ජූලි 5-6 හක්මන ඩැනී අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී. ඇත්තටම බදු නැති වාර්ථකයන් නෙමේ අපි යෝජනා කරලා තියෙන්නේ. කිසිම රජයක් අපි රජයක් ඕන කියලා අපි තීරණය කරපු දවසෙම අපිට බදු පනවන්න සිද්ධ වෙනවා. රජයක් කියන්නේ රජය පවත්වාගෙන යාමට අරමුදල් අවශ්‍යයි. ඒ අරමුදල් සපයා ගැනීමේ ප්‍රධාන ක්‍රමෝපාය තමයි බදු. එතකොට ඒ බදු විවිධ ස්වරූප වෙන්න පුළුවන්. හැබැයි බදු පැනවීමේ මූලධර්ම තියෙනවා. බදු පැනවීමේ අනුපාත තියෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් බදු පනවන්නේ ඉහළ ආදායම් ලබන, ඉහළ මුල්‍යවත්කම් තියෙන, ඉහළ ලාභ ලබන කොටස් වලින් වැඩි බදු ප්‍රමාණයක් අය කරගෙන පහළ ආදායම් ලබන අයගෙන් බදු එන්න එන්න අඩු කරනවා. ඒ තුලින් තමයි අපි මේ සමාජ විෂමතාවය අවම කරගන්න උත්සාහ කරන්නේ වෙළඳපළ ආර්ථික ක්‍රමය තුල. එතකොට හැබැයි දැන් මේ යන ක්‍රියාවලිය තුල මේ පවතින නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය තුල විවිධ බදු සහන දීලා තියෙනවා මේ ඉහළ ආදායම් උපයන කාණ්ඩවලට. අනිත් පැත්තෙන් වක්‍ර බදු පනවල වැඩි ආදායම් ප්‍රමාණයක් රැස් කරගන්නේ දුප්පත් මිනිස්සු මාර්ගයෙන්. මොකද සාපේක්ෂ වශයෙන් දුප්පත් මිනිස්සු තමයි වැඩි වක්‍ර බදු ප්‍රමාණයක් ගෙවන්නේ තමන්ගේ ආදායමට සාපේක්ෂව. එතකොට මේ තත්ත්වය තුළ දුප්පත් ජනතාවට එරෙහි බදු ක්‍රමයක් තමයි අපි මේ වෙනකොට පවත්වාගෙන යන්නේ මේ රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව ලිබරල්වාදී ක්‍රමය හරහා. හැබැයි සමගි ජන බලවේගය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් අනුගමනය කරන ප්‍රක්ෂයක් විදිහට, සමාජ වෙළඳපළ දර්ශනය තුළ ක්‍රියාත්මක වෙන පක්ෂයක් විදිහට මේක අපිට අවශ්‍යයි වෙනස් කරන්න. මේ ක්‍රමය අපිට අවශ්‍යයි වෙනස් කරන්න. මේ තුළ අපි මේ වෙනකොට බදු ගෙවන්නේ නැති අඩු අනුපාතයට තේ බදු කරණයට ලක් කරලා තියෙන ඉහළ ආදායම් ලබන කාණ්ඩය යම් කිසි විදිහකට ඒගොල්ලොන්ගේ ආයෝජන ව්‍යාපාර කටයුතු අධෛර්යමත් නොවන ආකාරයේ බදු ක්‍රමයක් සහ පහළ තලයට අඩු ආදායම් එහෙම නැත්නම් අඩු ආදායම් ලබන තලය ගෙවන බදු යම් කිසි මට්ටමකට සහනදායි ක්‍රමයකට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේක තමයි ගරු සජිත් ප්‍රේමදාස මහත්මයා කියලා තියෙන්නේ අපිට මේ බදු අඩු කරලා අවම කරලා මේ ආර්ථිකය ගෙනියන්න පුළුවන් කියන එක. ඒත් එක්කම අපි සඳහන් කරන්න ඕන අපි බදු නිවැරදි විදිහට පාවිච්චි කරනවා නම් අපි කැමතින අපිට දැනෙනවා නම් මේ අපෙන් අය කරගන්න සෑම සතයක්ම නිවැරදි ක්‍රමයට රට තුළ ආයෝජනය කරනවා නම් රට තුළ වියදම් කරනවා නම් දුප්පත් මිනිසුන්ගේ සෞඛ්‍ය සේවාවන් සපයන්ට යොදා ගන්නවා නම් ඒ අවශ්‍ය අධ්‍යාපන පහසුකම් ලබා දීමට යොදා ගන්නවා නම් හරියටම අපි බදු ගෙවන්න කැමතියි. හැමෝම බදු ගෙවන්න කැමතියි. හැබැයි මේ ක්‍රමය තුළ අපිට තියෙන්නේ අපි ගෙවන හැම සතයක්ම බදු වශයෙන් ගෙවන හැම සතයක්ම කොහොමද වියදම් වෙන්නේ කියලා අපි දන්නේ නැහැ. ඒක ජනාධිපතිවරයාගේ විදේශ සංචාර වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ දේශපාලන ඌමනාවට හාල් බෙදා දීමේ වැඩසටහනකට වෙන්න පුළුවන්. එතකොට කොහොමද අනිත් අය බදු ගෙවන්නේ? මේ වගේ තමන්ගේ පුද්ගලික දේපලක් විදිහට රාජ්‍ය දේපල භාවිතා කිරීම තමයි මේ රටේ ආර්ථික ව්‍යසනයට මුල. අපි නිවැරදි බදු ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා නම් ඔබ අපි දැනගන්න ඕන අපි ගෙවන බදු මුදල් වලට මොකද වෙන්නේ කියලා. ඉතින් සමගි ජන බලවේගයේ වශයෙන් අපි ජනතාවාදී බුද්ධි මණ්ඩපයේ විසින් වශයෙන් සමගි බුද්ධි මණ්ඩපයේ වශයෙන් අපි යෝජනා කරලා තියෙන්නේ බදු අවම මට්ටමක තියාගෙන බදු ගෙවිය යුතු අය බදු කරණයට ලක් කරලා බදු නිසා ආර්ථිකයට ඇති වෙලා තියෙන ඒ අකාර්යක්ෂමතාවයන් ඉවත් කරලා බදු වංචා මගහැරලා නිවැරදි බදු ක්‍රමයක් යටතේ ආදායම් රැස් කරගෙන ඒ ආදායම නිවැරදි විදිහට පාවිච්චි කරන්න කියන එක. රජය කිසිම විදිහකින් කරන ආයෝජනයක ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. අපි දන්නවා මත්තල ගුවන් තොටුපළ හම්බන්තොට වරාය වගේ විවිධ ආයෝජන මේ බදු සහ ණය වලින් ගත්ත කරපු ආයෝජන මේ වගේම ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි අද අපිට මේ ආර්ථික අර්බුදයකට ලක් වෙලා රට කඩාවැටෙන තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ.